හඳුන්වා දෙන නව සේෆ්ගාඩ් ග්‍රෑම් 100 රුපියල් 175ක් පමණයි. මෙම සාකච්ඡාවේදී දේශපාලන පක්ෂය සිය මතය ඉදිරිපත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව යෝජනාවට අදාළව නැවත සීමා නිර්ණය කිරීම පිළිබඳව මේ වන විට විමසා බලමින් සිටිනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධූර සංඛ්‍යාව 8000 සිට 4000ක පමණ ප්‍රමාණයකට අඩු කිරීම සඳහා අපේ එකඟතාවය අපි ඉදිරිපත් කරලා තියෙනවා. කුමන සභා තිබුණත් ප්‍රාදේශ සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තු කුමන තිබුණත් තියන්නට පවත්වන්න සුදුසුම මැතිවරණය තමයි ජනාධිපතිවරණය. මේ ජනාධිපතිවරණයට ජාතියේ අපේක්ෂකයා විදිහට මේ ජාතිය බේරගන්න පුළුවන් එකම අපේක්ෂකයා විදිහට අපි රණල් වික්‍රමසිංහ මහත්මයා අපි ඉදිරිපත් කරනවා. මේ කමිටුවේ සාකච්ඡාව ඇතුලේ අපිට තීරණ එක දෙයක් තියෙනවා. විජේදාස රාජපක්ෂගේ තේරීම්කාරක සභාවයි, ප්‍රේම්නාත්සි දොලවත්තගේ ඖද්ගලික මන්ත්‍රී යෝජනාවයි, මේ සීමා නිර්ණ කමිටුවේ වැඩයි සමපාත වෙලා ආණ්ඩුව විසින් බස්සපු දේවල්, මැතිවරණේ කල් දාන්න බස්සපු දේවල්. ඉතින් අද සාකච්ඡාවේ හරි පැහැදිලිව වෙනුණා එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා පෙනී හිටියේ මොහොකටද මේ පවතින සීමා නිර්ණ කමිටුවේ නිර්දේශ මත මැතිවරණේ තියන්නේ. දැන් මැතිවරණ කොමිසම විසින් පැහැදිලිවම තීන්දුවක් අරන් තියා මැතිවරණය පවත්වන්න. ඉතින් පවත්වන්න වෙන්නේ අද පවතින නීතිය ප්‍රකාර. ඒ නිසා මේ මැතිවරණයට ඉඩසක් දීලා තමයි මේ සීමා නිර්ණය කමුටුව කටයුතු කරන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. මේ මොනවත් වෙනස් කරන්න එපා. ඡන්ද තියෙන්නම ඕනේ.